හරි. කියන්න යන්නම ඕනේද? ලිව්වොත් ක්ලාස් පහක් රෙකෝඩින් බලන්න සෙට් වෙනවා. අසී අසීරු අවස්ථාවක්. හොඳම දේ තමයි ඒක තීරණය වෙන්නේ ඔයාලට දෙන්න පේපරේ මොකද්ද කියන එක. يعني සාමාන්‍යයෙන් නිකන් ඔහේ ලියලා එන්න යන්න එපා. ඊටාම සුදුසුයි නම් ගිහින් ලියන්න. ගොඩක් වෙලාවට මේකෙන් කට් කරගත්තොත් සමහර වෙලාවට ආයි ට්‍රැක් එකට එන්න අල්ල ගන්න ගොඩක් කාලයක් යන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි يعني එන පේපර් එක Tamanට ෂුවර් නම් හොඳ එකක් කියලා. يعني හොඳ කියන්නේ අමාරු නෙමෙයි. يعني සාමාන්‍යයෙන් Tamanට ඒ අත්දැකීම ගන්න පුළුවන් එකක් නම් ලියන්න. ඒ අරුණාම ඒකට නම් ක්ලාස් පහක් පාඩු කරගන්නේ කොහොමත් වටින්නේ නැහැ. එහෙම නැත්තම්. හරි. ඊළඟට කියන්නේ මේ මම දකිනවා මේ විශේෂයෙන් මේ වැඩේ කරන්නේ ෆ්‍රෙෂර් ළමයි. ස්කෝලර් ටර්ම් ටෙස්ට් පේපර්ස් හොයාගෙන කරන්න යනවා. අවුලක් නැහැ. නමුත් මං කියන්නේ පේපර් හැම එකක්ම පේපර් නෙමෙයි. ඕනෙම කෙනෙක්ට ප්‍රශ්න අංක ටිකක් ලියලා ඒක රචනා ප්‍රශ්නයක් විදිහට පත් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඔක හරියට ඇනලයිස් කරලා එන්නේ කොහමද? මේවයි අමාරු රටා ඡේද ප්‍රශ්නෙකදී ඡේදෙන් අහන්නේ කීයද? අනිත් ඒවෙන් අහන්නේ කීයද? ඔය වගේ හරියටම බැලන්ස් කරලා හදන එක ටිකක් මේ හොඳට මහන්සිලා කරන්න ඕන එකක්. දැන් සාමාන්‍ය වෙන ගුරුවරේ ටවුන් ගානක පන්ති කරද්දි මං එහෙම කරන්නේ නැතුව මං සම්පූර්ණ දවසක් තියාගෙන ඉන්නවා කොහොමත් හැම සතියකම පේපර්ස් ටික හරියට හදන්න. හරිද? මේ අලුත් ප්‍රශ්න ටිකක් හදාගන්න, මේ ටික සෙට් කරගන්න, ওই ටික ඇනලයිස් කරන්න ওই විදියට. හරිද? අර එහෙම නැතුව දැන් සම්පූර්ණයෙන්ම සිකුරාද දවසම කරන්නේ. ඒක දැන් අද දවසම ඕක තමයි මං කරන්නේ. අද උදේ රැපිඩ් එකේ මේ ස්ට්‍රීම් එක මං කරන ගමන් හිටියේ ඔය වැඩ අතරමැද්දෙන්. එතකොට මේ ඕක තමයි කරන්නේ. ඒ නිසා මේ පේපර් එකක් හදද්දි හරියට පිළිවෙලකට හදන්න ඕනේ. ඒක කොච්චර විභාගෙත් එක්ක ගැලපෙනවද කියලා බුද්ධිමත් ළමයට පේපර් එකත් එක්ක බලාගත්තාම තේරෙනවා. ඒ කියන්නේ පේපර් එකේ hina amaru ගණන් තිබ්බට වැඩක් නැහැ. දැන් පේපර් එකේ hina amaru ගණන් කරන්න ඕන නම් ඔලිම්පියාඩ් පේපර් කරන්න ඕනේ. එහෙම ඔලිම්පියාඩ් වලට ගැලපෙන එකක් නෙමෙයි A level කියන්නේ. පේපර් එකේ amaru ගණන් කරන්න නෙමෙයි යෝනේ. කරන්න ඕනේ විභාගෙට ස්ටෑන්ඩඩ් එකට ගැලපෙන. හරිද? දැන් ක්‍රිකට් මැච් එකක ගහන්න ප්‍රැක්ටිස් කරනවා නම් සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් එකක එන්නේ නැති විදිහේ බෝලේ දාලා ගහලා වැඩක් නැහැ. ඊට වඩා hina amaru බෝල කියලා අර දුර ඉඳන් දාන්න තුල ළඟ ඉඳන් දමලා ගහලා ප්‍රැක්ටිස් කළ වැඩක් නැහැ නේ. ප්‍රැක්ටිස් කරනකොට ක්‍රිකට් මැච් එකේ තත්ත්වය යටතේ. එතකොට මේක ප්‍රැක්ටිස් කරන්නේ තීකේ තත්ත්වය යටතේ. ඒ නිසා ටර්ම් ටෙස්ට් පේපර්ස් කරන්න එපා කියනව නෙමෙයි. නමුත් සමහර ඒවායේදී වැඩක් නැති වෙයි. يعني සමහර පේපර්ස් එච්චර වැඩක් නැහැ. විශේෂයෙන්ම ගවර්න්මන්ට් මොඩල් පේපර්ස් ගත්තත් සමහර අවුරුදු වල 2011 12 එහෙම ටිකක් අවුල් ලේ පේපර්ස්. يعني ඒකේ තියෙන රටාවක් නැහැ. ඔහොම ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් පස්සේ ආපු ඒවා හොඳයි සමහර ඒවා. අර එහෙම හොඳ පේපර්ස් කරන්න මොකද වෙලාව? ඔයාලගේ වෙලාව යන්නේ. වෙලාව නාස්ති කරන්න එපා. ඒ නිසා හොඳ පේපර්ස් කරන්න කියන එකයි මම කියන්නේ. සබ්ජෙක්ට් තුනේම පුළුවන් තරම් හරියට පේවි කියන්නේ. හරියට පාස් පේපර්ස් ටික අධ්‍යයනය කරන්න, ගවර්න්මන්ට් මොඩල් පේපර්ස් වල අන්තිම ටික අධ්‍යයනය කරන්න සහ පුළුවන් තරම් පාස් පේපර්ස් දැන් අපේ නම් පන්තියේ පේපර්ස් අධ්‍යයනය කරන්න ওই විදිහට කරගෙන යන්න. හරිද? ඒ නිසා මේ වෙලාව නාස්ති කරගන්න නැතුව හරියට වැඩ කරන්න. වෙලාව නාස්ති කරන්න නැතුව හරියට වැඩ කරන්න. හරි.